මාස 15කට පසු පළමු වරට ඇමරිකා ඩොලරේ විකුණුම් මිල රුපියල් 300කට අඩු වගයක් ඊයේ වාර්තා වුණා. පසුගිය වසරේ ජූනි 8වනදායින් පසුයි පළමු වරට ඇමරිකා ඩොලරේ විකුණුම් මිල මෙසේ රුපියල් 300ට අඩු අගයක් ඊයේ වාර්තා කළේ. එමින්ම ඊයේ දිනේ ඩොලරේ මධ්‍ය අගයේ සටහන් වූයේ රුපියල් 295.62ක් ලෙසටයි. අද දිනේ මධ්‍ය අගයේ වාර්තා කළේ රුපියල් 294.92ක් වශයෙන්. කොළඹ කොටස් වෙළඳපොළේද වර්ධනයක් සිදුව තිබෙනවා. මෙරට ආර්ථිකයේ සිදුවන මෙම ධනාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බවයි විශ්ලේෂකයින් පවසන්නේ. ලංකාවේ මේ වෙනකොට පවතින ආර්ථික තත්ත්වය දිහා බලනකොට ඇතිවරණයෙන් පසුව යම් යම් දේවල් වල ධනාත්මක වර්ධනයක් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. කොටස් වෙළඳපොළ තුළ මිල දර්ශකයන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. උද්ධමනය මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ 5%කින් පමණ පහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් යම් ආකාරයකට පහළ යාමක් ඒ තුළ පිළිබිඹු වෙනවා. පොලි අනුපාතිකයේ යම් ස්ථාවර මට්ටමක තියෙනවා. IMF වැඩසටහන යම් මට්ටමකින් සංශෝධන සහිතව හෝ ඉස්සරහට ගෙන යාම සඳහා රජය ක්‍රියා කරන ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ සියල්ලම ඇත්තටම දිගුකාලීන දේවල් බවට පරිවර්තනය වෙන්නට ඕනි. කෙටි කාලීනව ආර්ථිකය තුළ මේ වගේ දකින යම් යම් ධනාත්මක දේවල් ඉතාමත් කෙටි කාලයක් තුළ දින කිහිපයක් තුළ නැති වෙන්නට පුළුවන්. ඒ තුළ නැවතත් ආර්ථිකය බිඳවැටෙන තත්ත්වයක් කරා ගමන් කරන්නට පුළුවන්. මේ දිගුකාලීනව පවත්වාගෙන යන්නට නම් වර්තමාන රජය ස්ථාවර රජයක් බවට පරිවර්තනය කරලා ඉස්සරහට ගෙන යන්නට මේ රටේ ජනතාවට සිද්ධ වෙනවා.